අයියෝ කොතනින්ද මම පටන් ගන්න අනුර කුමාර ආවොත් කවුරුවත් නැහැ එතන පුද්ගලයන් වැදගත් වෙන්නේ නැහැ හැමදේම පිළිබඳ ජවි පෙට ෆයිල් එකක් තියෙනවා හැබැයි පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරනවා විතරයි අද්භූත දේවල් සිද්ධ වෙලා තියෙනවා බුද්ධියංශයක් නැහැ ආයෙ නැයි පෙන්නයි වගේ එකක් ඒ මොනවා පෙන්නයිද නැ මෙන්න මොකක් හරි පෙන්නන්න අනුර කුමාර ලේසි වෙන්නේ නැහැ මම මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හතුරුත් ඉන්නවා මිතුරුත් ඉන්නවා ප්‍රේමවන්තියත් ඉන්නවා එන්නේ ඉන්න හින්දානේ ඔච්චර වාදයක් ගියේ දැන් ජනාධිපති අපේක්ෂක වෙන්නේ කවුද කියලා full face තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු බලාපොරොත්තු හීන අපි හැමෝටම තියෙනවා ජීවිතයේ මේ මේ බලාපොරොත්තු කවදා කොහොම ඉෂ්ට කරගන්නවද කියන පරමාර්ථය ඇතුව අපි බොහෝ කාලයක් ජීවත් වෙනවා නමුත් රටක් හැටියට අපි පුදුමාකාර විදිහට අසරණ වෙලා පාරට බහින්න බෑ තැන් තැන් වල වෙඩි ප්‍රහාර බෝම්බ තැන් තැන් වල අපරාධ වැඩි වෙලා එහෙන් ආර්ථිකය කඩාගෙන වැටිලා මේක ගොඩ ගන්නවා කියමින් රජය විවිධාකාරයෙන් ප්‍රකාශනයකුත් කරත් අපිට පේන්නේ නැහැ රට කවදා ගොඩ යයිද කියන කාරණාව. තරුණයෝ හැටියට රටේ තරුණයින්ට අනාගතය පිළිබඳ සිහින කිසි දෙයක් ඉෂ්ට කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා හෙට උපදින දරුවටත් ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු කඩා වැටිලා මේ තත්ත්වය ඇතුලේ තමයි අද අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡා කරන්නේ හෙට දවසේදී ජාතික ජන බලවේගය යම් ප්‍රමාණයකට බලය ගත්තොත් මොකද්ද මේ රටට වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරන්න සූදානම් හරණී අමරසූරිය ආචාර්ය හරණී අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී තුමේ ජාතික ජන බලවේගයේ ආයි වන්නම තුමේ ආයි බොයි කතාන්දරේ පටන් ගන්න කලින් මට තියෙනවා එතුමියත් එක්ක මේ පොඩි සුහද කතා බහකට පහුගිය දවසක අපි සමාජ මාධ්‍යෙම මේ විදිය වැඩසටහනක් කළා මම හොඳටම බැනුම් අහගත්ත එක්තරා කාරණාවක් සම්බන්ධයෙන් ඒ තමයි මේ මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඔව් ඒක මහා බරපතලව නැගිලා ගියා පස්සේ ප්‍රධාන ධාරාවේ නාලිකාවල පවා මේ දැන් ප්‍රශ්න ඉවරයිනේ ප්‍රශ්න ඉවරයි අපිට ප්‍රශ්නයක් කොහොමදක් තිබෙන්නේ එළියටනේ ප්‍රශ්න තිබ්බේ රටේ එළියේ තමයි මේ ප්‍රශ්න තිබුණේ කවුද ජාතික ජන බලවේගය එළියටනේ ප්‍රශ්න තිබ්බේ අපිට නම් ප්‍රශ්නයක් උනේ නැහැ ඒක කොහෙත්ම ඉතින් දැන් එළියටත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි හිතනවා බලන්න එළියට ඉතින් ප්‍රශ්න තියේ අපි ගැන දිගින් දිගටම ඉතින් ඒවා අදාළ නැහැ අපිට අර අර පල ඇති රුකට මේ ගල් ගන්න කියලා කතාවක් තියෙනවානේ. හා. ඉතින් මට දැන් ඊළඟට අහන්න තියෙන ප්‍රධානම කතාන්දරය තමයි මේ ආර්ථිකය සම්බන්ධවනේ මේ රටේ දැන් බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. IMF එක ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලේ. ලබන සතිය වෙනකොට ඔන්න දෙවනි නියෝජිත කණ්ඩායමත් එනවා කියලා දෙවනි වාරිකෙත් ගන්න පුළුවන් වෙයි කියන තත්ත්වයක තියෙන්නේ. මම අහන්න කැමති ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් දැන් හෙට එනවා කියලා අපි උපකල්පනය කරමු. මේ IMF එකේ වැඩපිළිවෙල ඒ විදිහටම කරගෙන යනවද සහ IMF එකේ කියන්නේ ජාත්‍යන්තර අරමුදලද පමණද මේ ආර්ථිකය ගොඩ ගන්න තියෙන උපාය ශීලී උපක්‍රමය කියන එක මට ඔබෙන් අහන්න ඕනේ නෑ මම හිතන්නේ අපි ණය ගෙවන එක නතර කරාම අවුරුද්දකට විතර කාලේ අවුරුදු එකමාරකට විතර කාලෙන් ණය ගෙවන එක අපි බංකොලොත් කියන එක ප්‍රකාශයට පත් කරයින් පස්සේ තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීම අනිවාර්ය කරනවා හරි එතකොට ඒ තුන්වෙනි පාර්ශවය මේ මොහොතේ තෝරගෙන තියෙන මේ ආණ්ඩුව IMF එක. ඒතර අපි හිතමු අපි බලයට සතියකින් පත් වෙනවා කියලා. එතකොට අපිට IMF එකත් එක්ක සාකච්ඡාවක් කරන්න වෙනවා. මොකෝ එකක් අපි එකඟ නැහැ ඒගොල්ලෝ මේ ආණ්ඩුවත් එක්ක අරගෙන තියෙන තීන්දුව తీරන වලට අපිට එකඟ වෙන්න බෑ. මොකෝ අපි දකින විදියට ඒ හරහා අසාධාරණ ලෙස මේ ආර්ථික ආර්ථික අර්බුදයට වග නොකීව නොකියන ජනතාව මත විශාල පීඩනයක් එල්ල කරලා තියෙනවා. ඒකේ සාධාරණය පැත්තෙන් සාධාරණත්වය පැත්තෙන් පිළිගන්න බැරි දෙයක්. නමුත් ඊට එහා ගියොත් වෙන අත්දැකීම් දිහා බැලුවත් මේ විදියට විශාල වශයෙන් ආර්ථික සංකෝචනය කළා ගොඩාපු රටකුත් නැහැ. හරි. IMF එක අපේ රටේ විතරක් නෙවෙයිනේ මැදිහත් වෙලා තියෙන්නේ. වෙන අත්දැකීම් දිහා බැලුවත් මෙවැනි තත්ත්වයන් තුළ මේ විදියට මෙහෙම පීඩා මේ කියන්නේ සියලුම ආර්ථික ක්‍රියාවලිය නතර කරමින් යන තැනකට නේ දැන් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ.
එහෙම අර ඒගොල්ලෝන්ගේ තර්කය වෙන්නේ කෙටි කාලීනව තිත්ත බෙහෙත් බිව්වම ඉස්සරහට ලෙඩා හොඳ වෙයි වගේ කතාවක්නේ හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ එහෙම කළා ලෙඩා හොඳ වෙලා නැහැ සහ බෙහෙත් බොන්න වෙන්නේ ආර්ථික පීඩාවෙන් කොහොමටත් පීඩාවට පත් වෙන අය බොන්න කියන්නේ ආර්ථික පීඩාවෙන් බේරිලා ඉන්න අය ඒගොල්ලෝ කියනවා වෙන අයට තිත්ත බෙහෙත බොන්න කියලා හරි ආර්ථිකයෙන් ගොඩ යන්නේ තන්තිමට අර පිරිස මිතක් මිසක් බෙහෙත් බිව්ව අය නෙවෙයි ඒ නිසා මේකේ තියෙනවා මූලික වශයෙන් අසාධාරණත්වයක් ඒකට අපිට එකඟ වෙන්න බෑ ඉතින් ඒ නිසා අපිට ඒ සාකච්ඡාව IMF එකත් එක්ක ගන්න වෙනවා කොහොමද අපි මේක නැවත සකස් කරගා ඒ එකඟතාවය කොහොමද අපි වෙනස් කරන්න වල තියෙන යෝජනාවලට දැන් වත්මන් ආණ්ඩුව තියෙනවට ඔබලා එකඟ නැහැ අපි එකඟ නැහැ අපි නැවත සාකච්ඡා කරලා සාකච්ඡා කරලා සහමුකව අපිට අපි බලයට පත් වෙනවා කියන්නේ ජනවරමක් එක්ක එතකොට ඒ ජනවරමට අපි ගරු කළා තමයි මොන ආයතනයක් එක්ක වුණත් ගනුදෙනු කරන්න වෙන්නේ. එහෙම උදාහරණ තියෙනවද ආචාර්ය තුමේ කියන්නේ ලෝකේ රටවල් දැන් IMF එකත් එක්ක ওই කියන විදියට වෙනත් රජයක් ඇවිල්ලා හරි මේ තියෙන ඒ එකඟතාවයන් යම් පමණකට වෙනස් කරගත් අවස්ථාවන් ලෝකේ තියෙනවද උදාහරණ? යම් තාක් දුරකට ග්‍රීසියේ උදාහරණය තියෙනවා. නමුත් ග්‍රීසියට තුනේ ඒ ජනවරමින් ආපු එකඟතාවයට පිටුපාල තමයි IMF එකත් එක්ක එකඟතාවයට ආවේ. එතකොට සිද්ධ වුණේ ඇත්තටම ග්‍රීසියේ ඒ ආණ්ඩු අතර බෙදීමක් ආවා. එතකොට එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා වෙන වෙන රටවල් වල සිද්ධ වෙලා තියෙන එක. එතකොට ඒ ක්‍රියාවලිය තුලම ක්‍රියාවලිය හරියටම සාර්ථක වෙන්නේ නැහැ කියලා හැඟෙනකොටත් කොන්දේසි වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. ඇත්තම ජාත්‍යන්තර අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එකට දැන් අපි යම් මුදලක් පරිත්‍යාග කරලා තියෙනවනේ කියන ලෝක රටවල් අපිත් ඒකේ සමාජික අපි හැමෝම පරිත්‍යාග කරන දේවල්නේ. ඇයි මේ වගේ මේ දැඩි කොන්දේසි දාන්නේ මේ මෙහෙම නොදා කරන්න පුළුවන් නේ ඇත්තටම අපි මේකේ සමාජිකයෝනේ. ඔව් මම අරක චුට්ටක් ඉවර කරලා ඉනලා එතන ඒ එකක් ඒක හැබැයි අනිත් එක අපි දකිනවා එතකොට ඒ මාර්ගයේම විතරක් ගිහිල්ලත් බෑ අපිට වෙනත් විකල්ප ක්‍රමවේදත් හොයන්න වෙනවා. එතකොට එකක් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපිට ද්විපාක්ෂිකව රටවල් එක්ක ගනුදෙනු කළා ණය බේර ගන්න පුළුවන්ද කියන ඒ සාකච්ඡාවත් ගන්න වෙනවා. තව වෙන සංවර්ධන බැංකු ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්කත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට සියලුම අපි බර එකක් එක පාර්ශවයක් මත දාලා අපිට කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ කියලා අපි හිතන්නේ. ඒක ඔබ හපෝ අනිත් ප්‍රශ්නෙට ඒක ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා මම දකින්නේ. ආර්ථික විද්‍යාව කියන එක ආර්ථික කියන එක පහුගිය කාලය තුල අර්ථකථනය වෙලා තියෙන විද්‍ය තුලින් බරපතල ප්‍රශ්න රාශියක් ඇති කරලා තියෙනවා. හරි. එතකොට ඒ ආර්ථිකය කියලා අපි හඳුන්වන දේ බොහෝ දුරට හරිම ඇත්තටම මෙහෙම ගත්තොත් ආර්ථික විද්‍යාව කියන එකත් මතවාදී අස්ථාන ගොඩක් තියෙන විද්‍යාවක් ගොඩක් තියෙන ඩිසිප්ලින් එකක්. හරි. නමුත් පහුගිය අවුරුදු 40-50 තුල ඒකේ තියෙන අර විවිධත්වය වෙනුවට ඒක පාර්ශවික ආර්ථික විද්‍යාවක් තමයි ලෝකේ උගන්වන්නේ ලෝකේ දේශපාලනය තුල ක්‍රියාත්මක වෙන්නේ ලෝක ආර්ථික ප්‍රතිපත්ති කියලා අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේක තුල සිද්ධ වෙන මේක තුල ප්‍රමුඛතාවය දෙන්නේ ආර්ථික වර්ධනයට වෙළඳපොළට. හරි. මොකද වෙළඳපොළ කියන එක තුලින් සියල්ලම විසඳෙයි කියන එකට සහ රාජ්‍ය මැදිහත් වීම අඩු කරන මූලික එවැනි මූලධර්ම අනුව තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්ථික වර්ධනයෙන් සියලු දේම විසඳේ. එතකොට GDP එක තුලින් තමයි ආර්ථිකයේ ශක්තිය මනින්නේ. එතකොට තියෙන ණය ප්‍රමාණය අනුව ණය GDP එකෙන් කොච්චරක් ණය වෙනුවෙන් ණය ගන්නවද ඒ වගේ කරුණේ හරිම සංඛ්‍යාත්මක දත්ත මාකින් තමයි ආර්ථිකයක
ගුණාත්මක භාවය මනින්නේ. නමුත් ඒක විතරක් නෙවෙයි ආර්ථිකයක් තියෙන්නේ මොකටද? ආර්ථිකයක් තියෙන්නේ මිනිසුන්ගේ යහපැවැත්ම දියුණු කරන්න. හරි? එතකොට මිනිසුන්ගේ යහපැවැත්ම දියුණු වෙත් නැත්තම් ඒ ආර්ථිකයෙන් වැඩක් නැහැ. හැබැයි අපිට ඒ යහපැවැත්ම දියුණු වෙනවද නැද්ද කියන කියලා මනින සාකච්ඡාවක් මේ දැනට මේ ආර්ථික විද්‍යාව තුළ එන්නේ. එතකොට උදාහරණයක් හැටියට පහුගිය වසර ගණනාව තුළම පොදුවේ ගත්තොත් හැම රටකම ලෝකේ වුණත් ආර්ථික වර්ධනයක් තිබ්බා. හැබැයි ඒ ආර්ථික වර්ධනයට සාපේක්ෂව අසමානතාවය අඩු වෙලා තියෙනවද? දුප්පත්කම අඩු වෙලා තියෙනවද? කී දෙනෙක්ට කියන්නේ රැකියා නිර්මාණය කොච්චරක් දුරට ස්ථාවර රැකියා නිර්මාණය කොච්චරක් දුරට සිද්ධ වෙලාද? බඩගින්න අඩු වෙලා තියෙනවද? ලෙඩ රෝග අඩු වෙලා තියෙනවද? මේවා අපි එච්චර කතා කරන්නේ වර්ධනය ගැන කතා කරනවා. එතකොට ඇත්තටම බලනකොට අද තියෙන්නේ ආර්ථික වර්ධනය වෙලා ඒහා සමානව අසමානතාවයත් ඉතාමත්ම ඉහළ ගිහිල්ලා. ආර්ථික අර්බුද එන්න එන්න සමාජ තුළ ඇති වෙලා තියෙනවා. හරි? හැම සමාජ 2008 ඉඳන් කාලෙන් කාලෙට කොහේ හරි රටක හෝ ගෝලීය වශයෙන් ආර්ථික අර්බුද ඇති වෙලා තියෙනවා. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? මේ ක්‍රමේ මේ ආර්ථික ප්‍රතිපත්තියේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට IMF එක යම්කිසි දේවල් පිළි අරගෙන තියෙනවා. ඒකනේ අද සමාජ ආරක්ෂණය ගැන කතා කරන්නේ, අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ, අසු ගණන් වල කතා කරන්නේ නෑ නේද? හරි? හැබැයි තාම අර මූලික පදනම වෙනස් කරන්න සූදානම් නැහැ. ඒ හින්දාම තමයි හැම කියන්නේ අත්දැකීමකින්ම කියනකොට මේක වැරදි කියලා ඒත් ඒකම කර කර ඉන්නේ අන්නේ හේතුව නිසා. ඔබතුමියම සඳහන් කරපු කාරණාවකින් මම ගන්න මේක. මේ ලෝකේ රටවල් වල මේ ආර්ථික වර්ධනය කියලා තියෙන සිස්ටම් එක ඇතුලේ ඇත්තටම මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර හම්බෙලාද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් එතකොට දැන් ලංකාවත් ලෝකේක රටක්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මේ රජය කරනවා. දැන් ඔබේ දේශපාලන ව්‍යාපාරය මොකක්ද මේ 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 සියල්ලට එහා ගියපු වෙනස් ආර්ථික මොඩලයක් ජාතික ජනබලවේගයේ හඳුන්වලා දෙන්න සූදානම් වෙමින් ඉන්නවද? ඔව්. ඒකටත් අපි කියලා තියෙනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි කියන්නේ මම දකින විදිහට ප්‍රධාන කොටස් දෙකක් හැටියට. එකක් ආර්ථිකයේ සහභාගීත්වය මීට වඩා පුළුල් වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ආර්ථිකයට සහභාගී වෙන පිරිස සීමා වෙන්නත් බෑ. ආර්ථික ප්‍රතිලාභ ලබන පිරිස සීමා වෙන්නත් බෑ. ආර්ථික කියන්නේ අපි සියලු දෙනාටම අයිති, සියලු දෙනාටම සහභාගී වෙන්න අයිතියක් තියෙන දෙයක්. එතකොට ඒ සහභාගීත්වය වැඩි වෙන්න ඕනේ. ආර්ථිකයෙන් ලැබෙන ප්‍රතිලාභ මීට වඩා සාධාරණව බෙදී යන්න ඕනේ. ඒක පැත්තක්. අනිත් එක තමයි ආර්ථිකය පිළිබඳ තීරණ ගන්නකොට එක දෙයක් විතරක් බලලා, එක කාරණයක් එක දෙයක් දිහා බලලා විතරක් තීන්දුව තීරණ ගන්න බෑ. ඒ කියන්නේ මේක තුල ලාභය අපි හිතමු බොහෝ වෙලාවට ආර්ථිකය පිළිබඳ තීන්දුව තීරණ ගන්නේ රුපියල් 7 ඩොලර් මත පදනම් ලාභය මත පදනම් කරගෙන අපි යෝජනා කරන්නේ ඊට වඩා තව බලන දේවල් තියෙන්න පුළුවන්. පරිසර හානිය ගැන බලන්න ඕනේ. සාධාරණත්වය ගැන බලන්න ඕනේ. යම් ප්‍රජාවක යම් සමාජයක ආන්තික කොටස් ඉන්නවා නම් ඒ කොටස් වලට කොහොමද මේ ගන්න තීරණය බලපාන්නේ? අන්න ඒ විදිහට අර ආර්ථිකය ප්‍රජාතාන්ත්‍රීකරණය කරනවා කියන්නේ ආර්ථිකය පිළිබඳ තීන්දුව තීරණ ගන්නකොට ඊට වඩා පුළුල් විදියට ඒ අර ලාභය විතරක් පදනම් කරන්නේ නැතුව සමාජයට මිනිස්සුන්ට බලපාන තවත් හේතු බොහොමයක් අරගෙන ඒ සියල්ලම සලකලා තීන්දුව තීරණ ගන්න එක. දැන් රනිල් වික්‍රමසිංහ රජයේ යම් ආර්ථික වැඩපිළිවෙලක නියැලෙනවානේ. ඔව්. ඒතකොට මේක එහෙම නෙමෙයි ඇත්තටම. දැන් මේ රටේ අර්බුදයක් ඇති වෙලා රට බංකොලොත් කියලා එක්තරා අවස්ථාවක සඳහන් කරා. එතකොට නන්දලාල් වීරසිංහ කියලා මහා බැංකුව අධිපතිවරයෙක් අලුතෙන් ආවා. යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවානේ. දැන් මේක ඇතුලේ රටේ ජනතාවට පෙර තිබුණු ප්‍රශ්න දැන් නෑ වගේ එකක් පේනවා. කාටද නැත්තේ ප්‍රශ්න? හරි, කාටද ප්‍රශ්න නැත්තේ? මං හිතන්නේ ඔය ප්‍රශ්න නෑ කියලා කියන්නේ ඒ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව
ප්‍රශ්න හැටියට දකින්නේ පෝලින් තියනවද නැද්ද කියලා. අන්න මම කියුවේ නැවත වතාවක් එක එක හේතුවක් අරගෙන මනිනවා මුළු එකම. රයිට්? ලාභය එකක් වෙන්න පුළුවන්. ආර්ථික GDP එකේ වර්ධන රේට් එක බලනවා. හරි දැන් පෝලින් ආර්ථිකයක් ශක්තිමත්ද නැද්ද දුර්වලද නැද්ද පෝලින් තියනවද නැද්ද? හරි? ඕකෙන් අපිට කිසි දෙයක් කියන්න බෑනේ. ඇත්තටම බලන්න. හරි. කෝටා එක නැති වුණ එක කෝටා එක නැති එක දැන් හරි මේ ආර්ථිකයේ ශක්තිය ආර්ථිකයේ වර්ධනය වෙලා තියෙනවා දැන් ප්‍රශ්නේ විසඳිලා කියන එකට සංකේතයක් හැටියට ආණ්ඩුව කියනවා පෝලිං නැත්තේ කෝටා එක ඕන් නැති වෙලා තියෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට මේ ගණන් වලට තෙල් ගහන්න බෑ මිනිස්සු කොහොමදත් කෝටා එකක් තමන් මත පවරගෙන ඉන්නේ හරි ඔය අවශ්‍ය ප්‍රමාණයට लीटर विस्सा कुनात साथी अगर गहन में निशुंट साल लीने को हम टा अरे इतने ऐतो कोट में को पोलिंग नेते आ कोटा एक आइंकरान ने पुलवांग वेला आती है ने मैं आर्थिक दिवनु वेला मिनिसु ऐ में है गिहिला मिनिसु तमांगे कैमेटा नु व्यादांकर ने हिमत तत्व एक तुला ने मी मिनिसु खप्पा दुकर गे ना तमांगे जीवित सीमा करगेन तमाम जीवत्वेन्ने एक एहेमनां ए आर्थिक शक्तिमत्वेन्न बैने अपिट अवश्य विधियट गमन बिमन यन्न बैरिनां अवश्य विधियट काला बीला इन्न बैरिनां अवश्य विधियट अपिट निवाडुवाक गन्न बैरिनां विवेक काले नैत्तां सांस्कृतिक जीवितयक नैत्तां दरुवांट हरियट उगन्नन्न बैरिनां बेहेत टिक गन्न बैरिनां मोकद्द मे आर्थिक तो कोहे दमे आर्थिक स्थावरत्व तीयने कोहे द आर्थिक दीवनुला तीयने ओब दह दिन कथा करो अट दिन की कपा दुआन उन जीवित कोचर अमारूला कोहे दमे तन आर्थिक वर्धने तीयन तव मत मट समाजे तुलिंग मे विदेश සමදදාකිනක අතිශය වැදගත් මේ මේ ආර්ථිකයේ ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ දැන් උනත් අපි ගත්ත ණය ප්‍රතිව්‍යුගත කරටෙන් ගන්න අපි රටවල් එක්ක සාකච්ඡා කරනවා දැන් සජිත් ප්‍රේමදාස ආවොත් ජනාධිපති හැටියට වෙනත් ඕනෑම රටක් එතුමන්ට සහයෝගය දෙයි කියලා මම මේ කියන්නේ සමාජයේ ඇතුලේ තියෙන මතයක් එතකොට රනිල් වික්‍රමසිංහට ඒ වගේ විදේශ ප්‍රති සමදතා තියෙනවා බොහොමයක් අනුර කුමාර ආවොත් කවුරුවත් නැහැ කියුබාව වගේ ඕනනම් රටක් දෙකක් උදව් කරයි ඒකත් කොහොමද කියලා අපි දන්නේ නැහැ කියන මතයක් තියෙනවා මේකට උත්තරයක් දෙන්න වර්ණ සහෝදරිය. අයියෝ කොතනින්ද මම පටන් ගන්නෙ? මේ මේ ලෝකේ රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන්නේ යාලුකම් මත නෙවෙයි. යාලුකම් මත පුද්ගලික සම්බන්ධතා මත කරන ගනුදෙනු තියෙන්න පුළුවන්. නමුත් රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන්නේ ආණ්ඩුව අතර. එතකොට ජනවරමක් තියෙන ආණ්ඩුවක් පත් වුණාම ඒ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා කරනවා එහෙම තමයි සිද්ධ වෙන්නේ හරි මොකද මෙතන මේ මේ එහෙමනම් එහෙනම් ඉතින් මේ ලෝකේ කොහොමද රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන්නේ යාලුකම් මත නම් ඒවා පවතින්නේ එහෙම නෙවෙයි හරි ඒවා රාජතාන්ත්‍රික කියන්නේම මේවා පුද්ගලික යාලුකම් නෙවෙයි ඒවා දේශපාලනිකයි රජයන් අතර රාජයන් රාජයන් අතර එතන පුද්ගලයන් වැදගත් වෙන්නේ නැහැ පුද්ගලයා නියෝජනය කරන්නේ ඒ ඒ ආණ්ඩුවක ඒ රජයා ඊට එහා මොකක්වත් වෙන්නේ නැහැ අනිත් එක මෙතන තියෙනවානේ නිකන් මේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණොත් විතරයි කියලා මේ රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන්නේ ඒකත් කොච්චර කියන්නේ කොච්චර පටු දැක් අර්ථ දැක්වීමක්ද බලන්න ඉංග්‍රීසි කතා කරන්නේ මේ මේ ලෝකෙන් කීයෙන් කී දෙනාද හරි එතකොට මේ 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 කියන්නේ රාජතාන්ත්‍රික භාෂා ගත්තත් ඉංග්‍රීසි විතරක් නෙවෙයි තුල මේ මේ කතා කරන්නේ අපි දකින්න දැන් එතකොට අපේ භාෂාවල් අපි පහත් කරලා සලකනවා වගේ නිකන් පහත් කරලා සලකන එකක් එතකොට අනිත් එක එහෙනම් ඉතින් ට්‍රාන්ස්ලේටර්ස්ලා කියන කියන මේ මේ ඒ ඒ ඒ ප්‍රොෆෙෂන් එක මොකටද තියෙන්නේ හරි ඒවා මේ හරිම නිකම් වැදගම් වැදගම්මක් නැති අවශ්‍ය වෙන්නේ ජනවරමක් තියෙන නායකෙක් ජනවරමක් තියෙන ආණ්ඩුවක් රටේ රටේ යහපත මුල් කරගෙන ගනුදෙනු කරන්න පුළුවන් ආණ්ඩුවක් සහ කාත් එක්ක කතා කරත් විශ්වාසය
තියාගෙන කතා කරන්න පුළුවන් ටීම් එකක්. හරි. ඔබ බලන්න අද රාජතාන්ත්‍රික ගනුදෙනු කරනකොට ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන කැබිනට් එකෙන් තුන් කාලක් ගැන ඒගොල්ලන්ට ෆයිල් ඇති. අපිට අපේ ෆයිල් කෙසේ වෙතත් ඒගොල්ලන්ට ෆයිල් ඇති. හරි. පාස්කු ප්‍රහාරයට එක එක මේව කරපු අය, මිනි මරුම් චෝදනා තියන අය, හොරකම් කරපු අය ඒගොල්ලෝ එක්කනේ ඒගොල්ලෝ ගනුදෙනු කරන්න වෙන්නේ. ඊට වඩා ඒගොල්ලන්ට පහසු වෙන්නේ නැද්ද? එහෙම චෝදනා නැති ආණ්ඩු නියෝජිතයන් එක්ක කතා කරනකොට මං හිතන්නේ ඒකම ඇති වෙයි මීට වඩා දියුණු රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්න. මේ කතාන්දරය අහන්න ඕන මේ අපි පහුගිය දවසක දැක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අර අර බෝඩ් එක එහෙම පිටිපස්සෙන් ගහලා මේ රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයෙක් කියනවා මේ මේ channel 4 නාලිකාවේ විකාශය වුණු චිත්‍රපටිය එක නළුවෙක් අඩුයි. ඒ තමයි ඊබ්‍රහීම්. එයත් හිටියනම් තමයි මේ channel 4 අර චිත්‍රපටිය එයා කියන විදිහ මම මේ කියන්නේ හරිනේ සහෝදරී. ඒ චිත්‍රපටිය කම්ප්ලීට් වෙන්නේ. ඒක එතකොට හතුරක් ඉන්නවා, මිතුරක් ඉන්නවා, ප්‍රේමවන්තියක් ඉන්නවා. ඒ වගේ කතාන්දරයක් තමයි ඔහු කියන්නේ බොහොම විහිළුවෙන් තහළු වෙන එක කියලා දානවා. මේ කියන්නේ ජාතික ජනබල වේගය. එහෙම නැත්නම් ජවිපේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයික්ස් අපේක්ෂකයෙක් කියලා මේ මේ ඊබ්‍රහීම්. මේ විමර්ශනය කරන්න කියන්නේ. ඒ මනුස්ස ඒ ඊබ්‍රහීම්ව අත්අඩංගුවට අරගෙන මාස ගාණක් හිරේ තියාගත්තනේ. එතකොට හොයාගත්තා නම් ජාතික ජනබල වේගයයි හෝ ජනතා විමුක්ති පෙරමුණයි අතර මොකක් හරි සම්බන්ධතාවයක් තුල තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ කියලා ඔච්චර කාලයක් හිරේ තියාගෙන හොයා ගන්න බැරි වුණා නම් දැන් මොකද ආයිත් හොයන්නේ? හරි. ඒ මනුස්සයා අත්අඩංගුවට ගත්තා. ඉතින් අත්අඩංගුවට අරගෙන ඒක කරන්න තිබ්බනේ. සම්බන්ධතාවයක් තිබ්බනම් ඒක නේනවා ඔප්පු කරන්න හොඳම කාලේනේ. අවුරුදු එකක් දෙකක් මම දාන තරමින් හිරේ හිටියා. රිමාන්ඩ් භාරයේ හිටියේ තනුත් රෝහිත අබේගුණවර්ධන කියන ආණ්ඩුපක්ෂයේ එක්කෙනෙක්. ඉතින් විපර්ශනය කරන්න කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි දැන් ඕක තමයි බරපතලව නැගෙන චෝදනාව ජාතික ජනබල වේගයේ පාර්ශවයට. දැන් ජාතික ජනබල වේගය උනාට ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත්නේ. ඒ නිසා තමයි අර පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතාන්දර එන්නේ. ඇත්තටම හරිනේ සහෝදරිය. ඔබතුමිය බොහොම උගත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඒ නිසා මම අහන්නේ මේ පාස්කු ප්‍රහාර සිද්ධිය ඔබලා මොන විදියටද දැක්කේ? ඒක මම හිතන්නේ channel 4 එක අපිට කියන්නේ ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සුන්ට පාස්කු ප්‍රහාරය ගැන ලොකු සැකයක් තිබ්බනේ. හරි ලොකු සැකයක් තිබ්බා. මේක කොහොමද මෙහෙම සිද්ධ වුනේ? මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන සැක සංකා ගොඩක් තිබ්බා. අර අනු සහෝදරයත් කිව්වේ දඩේම කරපු කෙනා. ඔව්. දඩේම කරේ තියන් යනවා. 2019 මම හිතන්නේ අනු සහෝදරයා කරපු කතාවක් මම මේ ළඟදිත් ඇහුවා. ඒක තුල වුණත් ඔහු ප්‍රශ්න බොහොමයක් මතු කරනවා. පාර්ලිමේන්තුව තුලත් ප්‍රශ්න කීපයක් ඇහුවා. කොහොමද මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. මොකෝ හිඩැස් තියෙනවා තොරතුරු වල. අద్భుත දේවල් සිද්ධ වෙලා තියෙනවා. කනෙක්ට් වෙන්නේ නැහැ. ඒක ලොජිකල් නැහැ. හරි ඉතින් එතකොට මෙතන මොකක් හරි හොයන්න දෙයක් තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. සහ ඒ සිද්ධිය නිසා දේශපාලන වාසියක් ගත්ත පිරිසකුත් ඉන්නවා. හරි එතකොට ඒ දේශපාලන වාසිය ගත්ත අයටත් මෙතන මේකේ සම්බන්ධයක් තියෙනවද කියන එක ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඇසිය යුතුයි. හරි මොකෝ ඒක කොහොමද නැත්තම් ඔය විදියට උනේ? ඔය විදියට උනේ ඇයි ඒක ඒක ගැන තොරතුරු තිබියදී දැන් කියනවනේ ඉන්දියන් ඉන්ටෙලිජන්ස් එකෙන් තොරතුරු ආවා කියලා මෙහෙම සිද්ධියක් වෙනවා කියලා දැන් පාර්ලිමේන්තුව තුලම ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කියනවනේ ඒගොල්ලොන්ගේ ආරක්ෂාවට ඉන්න අයට පණිවිඩ ඇවිල්ලා තිබ්බ කියලා ප්‍රභූවා රැක ගන්න කියලා. හරි එතකොට එහෙනම් තොරතුරු තිබ්බා. තොරතුරු එතකොට මෙතන වැරදි දෙකක් වෙලා තියෙනවානේ. එකක් තොරතුරු ලැබිලා එක වලක්ව ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒක වලක්ව ගන්න බැරි උනේ ඇයි කියන එකත් හොයන්න ඕනේ. ඒකට කවුද වග කියන්නේ කියනත් හොයන්න ඕනේ. ඊට අමතරව මේ සිද්ධිය පිටිපස්සේ වෙන මොනවා හරි සම්බන්ධතා හරහා දේශපාලන වාසියක් ගන්නත් මේ අන්තවාදී කණ්ඩායමක් පාවිච්චි කරාද කියන ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා. සහ ඇවිල්ලා තියෙන channel 4 එකට කලින් ආපු
වාර්තාවල ඇසිය යුතු ප්‍රශ්න තියෙනවා. සහ මේ විමර්ශන හරියට කරන්න දෙන්නේ නැති එක. විමර්ශන බ්ලොක් කිරීම තුලින් විමර්ශන වලට නායකත්වය ගත්ත අයට අයට දුන්න දඬුවම් එක නැවත වතාවක් සමාජය තුල ශානි අබේසේකර වගේ අය ගැන සාධාරණ සැකයක් නැවත වතාවක් තියෙන. ඒගොල්ලන්ට හරියට විමර්ශනය කරන්න දුන්නේ නැත්තේ ඇයි කියලා. මම ඔබත් එක්කනේ කතා කරන්න ජාතික ජනබල වේගය පාර්ශවෙන්නේ. එතකොට දැන් අර අර කිව්ව මට තියෙන ප්‍රශ්න දෙකක්. එකක් තමයි අර පැහැදිලි කළා මේ කිව්වනේ VIP කියන්නේ මේ ප්‍රභූන්ට මේක දැනුම් දීලා තිබුණා. ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ අය දැනගෙන හිටියද නැද්ද පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව මේ හැමදේම පිළිබඳ ජාතික ජනබල වේගයට එහෙම නැත්නම් ජවිපෙට ෆයිල් එකක් තියෙනවා. හැමදේම පිළිබඳව නම් වශයෙන් අරයා මෙච්චරක් ගැහුවා මෙයා මෙච්චරක් ගැහුවා පිළිවෙලට තියෙනවා. හැබැයි අදටත් පාස්කු ප්‍රහාරය ගැන ජාතික ජනබල වේගයේ පාර්ශවයෙන් නිකන් ප්‍රශ්න කරනවා විතරයි අපි නැහැන්නේ. අන්න අරු තමයි මේකට සම්බන්ධ. අන්න අරයා මේකට සම්බන්ධ. හැම දෙයකටම කෙලින් ඇවිල්ලා දික් කරලා ෆයිල් හදාගෙන ඉන්න ජාතික ජනබල වේගයට තවමත් මේක ගැන පොඩි හරි හොඩුවාවක් අහන්න ලැබිලා නැද්ද? මෙහෙමයි ඒ අපි එකක් ප්‍රභු ආරක්ෂාව පාවිච්චි කරන්නේ නැහනේ. හරි. ඔව්. එතකොට මම දන්න තරමින් අපිට ඒ පණිවිඩය ආවේ නැහැ. ඒ කියන්නේ ඔබතුමිය දැනුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් දැනුත් ප්‍රභු ආරක්ෂාව කියලා එකක් නැහැ. නැහැ. හරි. ඉතින් එතකොට අපි මම හිතන්නේ කවදාකවත් පාවිච්චි කළා නැහැ. මම දන්න තරමින් ජනතා විමුක්ති පෙරමුණේ අමාත්‍යවරුන් ඉන්න කාලෙවත් ප්‍රභු ආරක්ෂාව ඇමති ආරක්ෂාවවත් පාවිච්චි කළා නැහැ. හරි. ඉතින් ඒක එකක්. එතකොට ඒ පණිවිඩ අපිට එන්නේ නැහැ. දෙවනි එක ඔබ අහන්නේ මෙතන මේක දූෂණය පිළිබඳ අපිට විමර්ශනය කළ තොරතුරු ගන්න පුළුවන් ක්‍රම සීමාව තියෙනවා. බැංකු තියෙනවා, චෙක්පත් තියෙනවා, account තියෙනවා, තොරතුරු audit තියෙනවා. ඒව හරහානේ අපිට දත් දෙන්නේ. මේක ආරක්ෂක අංශයේ ගොඩක් රහසිගතව සිද්ධ වෙන දේවල්. හරි, ඒ තොරතුරු එහෙම ලේසියෙන් අපිට ෆයිල් එකක් හදන්න අපිට ඒක හොයන්න අවශ්‍ය මැදිහත් වීම අපිට කරන්න බෑ. පොලිස් විමර්ශන, ආරක්ෂකාංශේ, බුද්ධිආංශ විමර්ශන අපිට බුද්ධිආංශයක් නෑනේ. හරි, ඒක බුද්ධිආංශයෙන් මේක මේ තොරතුරු එන්නේ. අපිට තියෙන එන තොරතුරු වල තියෙන නොගැලපීමක් ගැන අපිට ප්‍රශ්න කරන්න වෙනවා. හරි, ජනතා නියෝජිතයන් හැටියට පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධිආංශයෙන් ආරක්ෂක අංශ වලින් පොලිසියෙන් කියන තොරතුරු වල හිඩැස් තියෙනවා. ගැලපෙන්නේ පරස්පර තියෙනවා. ඒක පැහැදිලි. අපිට පුළුවන් වෙන්නේ ඒක ප්‍රශ්න කරන්න. නැත්තම් අපි තුල නෑ බුද්ධි අංශයක් ගිහිල්ලා දැන් මේ බෝම්බ ගැහුවේ කොහොමද, හැදුවේ කොහොමද කියලා පරීක්ෂණ කරා. වංචා දූෂණ වල ඊට වඩා වෙනස්නේ. ඒකේ තොරතුරු හොයන එක ටිකක් දැනුමක් තියෙන එක්කෙනෙක්ට සහ ඔඩිට් රිපෝට් එකක් කියවුවම ඒ තොරතුරු ගන්න පුළුවන්. පැහැදිලි. අපි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතාන්දරෙන් ටිකක් වෙන පැත්තකට ගිහිල්ලා මේ ආචාර්යතුමියගෙන් ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න හදන්නේ. දැන් එක්තරා රටේ ප්‍රධාන නාලිකාවක හිමිකරුවෙක් මේ වෙනකොට පක්ෂයක් පිහිටවගෙන දේශපාලන කරලියට එනවා. දැන් ඔන්න අනුර කුමාර ලේසි වෙන්නේ ජනාධිපතිවරණේ. ඔබ හැම හිතනවද? මම නම් හිතන්නේ. මොකද තව ඉස්සරහට තව තව චරිතෙයි. මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයේ නයි පෙන්නයි වගේ එකක්. නයි පෙන්නයි. ඒකේ මොනවා පෙන්නයිද? නයි ආයි පෙන්නන්න බෑනේ, වෙන මොකක් හරි පෙන්නන්න වෙයි. හරි. ඉතින් ඒ නිසා තව අලුත් කතා ඒ තව එක එක චිත්‍රපටි ඉදිරියට නරඹන්න සිද්ධ වෙනවා. හැබැයි ඔය චිත්‍රපටි හදන සහ නිර්මාණය කරන සියලු දෙනාට අමතක වෙලා තියෙන සහ තේ අමතක වෙලා නෙවෙයි තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ තේරුම් අරගෙන නැහැ. මේ පහුගිය 2019 ඉඳන් 2023 දක්වා ශ්‍රී ලාංකික පුරවැසියා කොච්චරව දේශපාලනිකව වෙනස් වෙලාද, දේශපාලනික සවිඥාන වෙලාද කියන එක තේරුම් අරගෙන නැහැ ඔය එක්කෙනෙක්වත්. ඒ නිසා තමයි අපිට විශ්වාස නයා නෙවෙයි මුඛා නැගෙනවත් මේ පාර ඔය සෙල්ලම් වලින් නම් හරියන්නේ නැහැ කියලා. පැහැදිලිවම ඉදිරියට එන්නේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. අනිවාර්යයෙන්. ඔබේගේ
කවුද අගමැතිද මම හිතන්නේ ඒවා අදාළම නැති ප්‍රශ්න මොකෝ අපිට ඉන්න අපිට කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායමේ ඒ මොහොතේ තියෙන අවශ්‍යතාවය සහ ඒ අවශ්‍යතාවය අනුව අපිට කාර්යභාරයක් හම්බ වෙයි ඒ මොන කාර්යභාරය හම්බුණත් ඒ ආණ්ඩුවේ අගමැතිද පියන්ද කියන එක අදාළ නැහැ ඒ දෙන දේ අපි කරනවා ඒ වුණාට මේ මේ වෙනායනම් සාමාන්‍යයෙන් තනතුරක් ලැබෙනවා කියන එක නම් හරි ලෝබයි දැන් අපි සමහර මේ මේ වර්තමානයේ දකින්නවා සමහර අයට ඇමතිකම් නැතුව පුදුමාකාර විදියට හූල්ලනවා සමහර උ රාජ්‍ය ඇමතිකම තිබිලත් කැබිනට් ඇමතිට බැන බැන ඉන්නවා මේ මේ ඇයි ඕගොල්ලෝ ඔහොම මේ ඇත්තටම පුදුමාකාර නිහතමානීකමක් නේ ලෝභකමක් ඇත්තම නැද්ද නිහතමානී මොකක්වත් එහෙම නෙවෙයි අපි දේශපාලනය කරන්නේ පොදු අරමුණකට හරි අපිට පුද්ගලිකව මේකෙන් ගන්න දෙයක් නැහැ පුද්ගලිකව මට දේශපාලඥයෙක් නොවි මට වැඩ වැඩ මට ජීවත් වෙන්න පුළුවන් අපි ඔක්කොලාටම එහෙමයි හරි අපි දේශපාලනය තෝරගෙන තියෙන්නේ මේ ජීවිතය තෝරගෙන තියෙන්නේ අපිට පුද්ගලික යමක් මොකක් හරි ලබා ගන්න බැරුව නෙවෙයි අපි හිතනවා අපි දකින ලෝකයක් තියෙනවා ඒ ලෝකේ ලබා ගන්න නම් අපිට දේශපාලනයට මීට වඩා මැදිහත් වෙලා තමයි මේ ලෝකේ හදාන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක. එතකොට එතන අපි සියලු දෙනාටම කාර්යභාරයක් තියෙනවා. මම මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී. ඉදිරියට මම මොකක් වෙයිද කියන එක තීරණය වෙන්නේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය මත. ඒක එහෙම තමයි. එතන අපි පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන හින්දා ඒ තනතුර වැදගත් නැහැ. ඒ හා සමානව මට ඔබෙන් ඊළඟට අහන්න තියෙන ගැටලුව දැන් රජයක් ආවොත් දැන් පොහොට්ටුවේ රජයක් ආවොත් නම් අපිට පේනවා පිරිසක් ඉන්නෝ මැති අමතිකම් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම් එහෙම පේනවා දැන් ජාතික ජන බලවේගයේ ওই වගකීම් තරන්න සුදුසු පුද්ගලව පේන්න ඉන්නවද කරලිය අපිට පේන්නේ නැහැ නේද පේන්න ඉන්න හින්දානේ ඔච්චර වාදයක් ගියේ දැන් ජනාධිපති අපේක්ෂක වෙන්නේ කවුද කියලා අනුරද හරිනිද බිමල්ද ලාල්කාන්තද නලින්දද නම් ලයිස්තුවක් ආවේ හරි මේ ජනාධිපති අපේක්ෂක කවුද කියලා අනිත් පක්ෂවලට ගෙන් එහෙම අහන්නේ නැහනේ රනිල් දාරයද මෙයාද කියලා ඒවයි සාකච්ඡා වෙන්නේවත් නැහැ හරි අපෙන් නෑ අහන්නේ මොකෝ ඒ කියන්නේ අපේ ඉන්නවා ජනාධිපති අපේක්ෂක වෙන්න පුළුවන් පිරිසක්ම ඒතකොට ජනාධිපති අපේක්ෂකලාට අපිට ඔච්චර choice එකක් තියෙනවා කැබිනට් එකක් හදන එක ඔච්චර මහ වැඩක් නෙවෙයි මහ වැඩක් නෙවෙයිනේ මේ ඒ කතන්දරය කලිනුත් අපිම තමයි සමාජයේ එක්තරා අවස්ථාවකදී කතා බහ කරේ ඒ කතා කරෙත් ඇත්තටම දැන් අපි වටා ඉන්න පිරිසක් ඉන්නවනේ ආචාර්යතුමිය ඒ පිරිස අතරේ කතා වෙන දේවල් හරිනිත් පොඩි එකක් තියෙනවා ජනාධිපති ලුක් එකක් මෙතෙන්ට යන්න ඒ වගේ කතාන්දර තියෙන නිසා තමයි අපි එදත් මේක සමාජයට අරගෙන ආවේ ඉතින් හෙට ඔබතුමියටත් අපි ප්‍රාර්ථනා කරනවා අනුරුද්ධ දිසානායකට විතරක් නෙමෙයි ඔබටත් මේ රටේ අර කාන්තාව මේ රට පාලනය කරපු රටක්නේ ඉතින් ඔබත් ඒ වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවක් බවට අපේ රට තුල පත් වේවා කියන විශ්වාසය ඇතිව අද අපි සමුගමු නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න බොහොම ස්තුතියි තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු